Hallelujah. Sila dina madre in piligana me mote live stream me kabala na hama kenek. Devi anvahansi to yutu de obo denna honi. Sabata yavila devi anvahansi to aiti dinayak. Api unvahansi va seekarna visheshima seekarna davasa. Man sila dina atu adre in piligana ada davasa. ඔබට ආශිර්වාද ලැබෙන බවට ආමෙන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔගොල්ලෝ හැමෝටම ඔගොල්ලෝ හැමෝමව ගොඩක් ආදරෙන් අද අපේ Sunday service එකට පිළිගන්නවා ඉතින් අද අපේ Sunday service එක උන්වහන්සේගේ ශුද්ධ උදෑසනට යාඥා කරලා බාර දෙමු හලෙලුයා ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයට ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා ස්වාමීනි ඔබ වහන්සේ අහසත් පොළවමත් එහි ඇති සියල්ලමත් මැව්වා වූ ਸਰව බලධාරී ਸਰව වාසී ਸਰව පරාක්‍රම වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතිය මගේ දෙවියනේ ස්වාමීනි ඔබ වහන්සේ අද මේ දුන්නා වූ කාලය වෙනුවෙන් මේ දවස වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේ අපේ ජීවිතවල සිද්ධ කළා වූ හැම දෙයකටම කරන්නා වූ හැම දෙයකටම ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ දෙවියනේ අද අපේ සර්විස් එක කරන අපේ පාස්ටර්ස්ලා ඒ වගේම අපේ ගීතිකා කණ්ඩායම ඒ වගේම අපේ චර්ච් එක ඔබ වහන්සේගේ ශුද්ධ උදෑසන බාර කරනවා ශුද්ධාත්මේනි මේ සෑම සියලු දෙයක්ම ඔබ වහන්සේගේ ශුද්ධ උදෑසනම බාරයි ඔබ වහන්සේ අපිට වචනයෙන් කතා කරන්න ඔබ වහන්සේ වගේ වෙන්න ස්වාමීනි ඔබ වහන්සේ අපිට කරුණා කරන්න මගේ දෙවියනේ මේ සෑම සියලු දෙයක්ම ඉල්ලන්නේ උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශුද්ධ නාමයෙන් ආමෙන් Ubanam dinata avemi samide obata ati premenisa pasasun giyo bavata podanemi ma obamage devi dunisa ada pirisatutin ඔබ පස සමිමන් ගැලවුම් කරු ඔබම නිසා පුළුවන්මයෙන් ශක්තියෙන් බුදියෙන් නමදිමි මා දෙව් සමිදා විශ්වයේ මෙවුන් කරුවානනි ඔබටයි Mesutigi Vasasagayan Obenamaya Vaninen Obetuma Betini Vaninen Obetuma Betini තරු දෙස බැලුවෙමිමා මෙතරම් පුදුමද ඒවා කඳුශිකරයන් මන්නෙත ගැටුණා ඔබ බලමයි බය දොටුවා දිදෙන කුරුලන් සුවඳැති පොඩි මල් ले अरुमय पैवा सेमट वादा मापुदु मल सिंह देविंदे ओब मैवा विश्व मैं कारुआनी ओब चाई Sagayan obenamaya vaninen
ඔබතුමා බැතිනි විශ්වයේම උන් වරුවානනි ඔබටයි මේ ස්තුතියි පසසාගය ඔබේ නාමය වඳිනේ ඔබතුමා බැතිනි වඳිනේ ඔබතුමා බැතිනි ස්තුති ප්‍රශංසා කරන මහේදී ඔබ වහන්සේගේ කරුණාවට ස්තුති ස්වාමී ඔබ වහන්සේ ඒ කල්වාරියේ ඒ හෙළු රුධිරයට ස්තුති ස්වාමිනි එලේ ගැලුවේ අපව නිදහස් කරන්න මගේ දෙවියනේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනි ඔබ වහන්සේ නැති වුණා නම් අපිට ගැලවීමක් නෑ ස්වාමිනි ඔබ වහන්සේ මේ ලෝකයට මිනිසත් බව අරගෙන ඇවිල්ලා ඒ පූජාව සදාටම නිම කරාට ස්තුති ස්වාමිනි අපිව සම්පූර්ණයෙන් නිදහස් කරාට ස්තුති ස්වාමිනි අපි මිදිලා ඉන්නේ ඔබ වහන්සේගේ කරුණාව නිසාමයි හාලෙලූයා දෙනාම හදවතින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු මුළු ආත්මයෙන්ම මේ ගීතය ගායනා කරමු හාලෙලූයා ලේ ගැලුවේ මානිසයි ඒකය bidune manisai devi put merune manisai adama midune jesus nisai අදමාමි මිදුනේ ජෙසුස් නිසයි කුරුසියේ නැගුණා දෙවි පුත් මැරුණා යාගය පිදුණා පිළිගන් ලබනෙමි ජීවය අමා පිළිගන්නේනම් මෙමා ලබනෙමි ජීවය අමා ඉන්නේ ගැලුවේ පර්වත බිඳුනා
නැගුණා ආදරන්නේ නම් මෙමා ලබනෙමි ජීවය සදා ආදරන්නේ නම් මෙමා ලබනෙමි ජීවය සදා පරපුරක් ගලවන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ ආදරයට ස්තුති ස්වාමීනි ඔබ වහන්සේ මිනිසාට කොච්චර ප්‍රේම කරාද ස්වාමීනි ඔබ වහන්සේගේ එකම පුත්‍රයානන් ස්වාමීනි එව්වා මිනිසාගේ අතින්ම ඔබ වහන්සේගේ මැවිල් අතින්ම දුක් විඳලා මැරෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ අගපේ ආදරයට ස්තුති ස්වාමීනි ස්වාමීනි ඔබ වහන්සේ මාව අඹන්න ස්වාමිනේ මගේ තියෙන හැම වැරැද්දක්ම ඔබ වහන්සේ අයින් කරන්න ස්වාමිනේ ඔබ වහන්සේ මම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා ස්වාමිනේ ස්වාමිනේ මගේ ගල් කැට ඉවත් කරලා ස්වාමිනේ ඔබ වහන්සේ කැමති ලෙස ඔබ වහන්සේගේ වචනය ගෙන යන්න ස්වාමිනේ සුදුසු ලෙස මාව සකස් කරන්න මගේ ස්වාමිනේ හාලෙලූයා Thank you.
පිරවෙමි මම ඔබ සුරතේ රැඳුනු මා තුල ඇති ගල් ගැටෙයි වදට දෙන මාව සකස් කරනු පාරවෙමි මම ඔබේ අස්සය මන පස් පිරමෙන් නොර අපේ හදවත් පිරීලා තියෙනවා මගේ දෙවියනේ ඔබ වහන්සේට ස්තුති ස්වාමිනි ඔබ වහන්සේ හුස්මක් තරම් අපිට ලං වෙලා ඉන්න නිසා ස්තුති ස්වාමිනි ඔබ වහන්සේ අපේ ප්‍රේමය මගේ දෙවියනේ ඔබ වහන්සේ අපේ සම්පූර්ණ වූ ප්‍රේමයයි ස්වාමිනි ඔබ වහන්සේ අපිට ගොඩාක් ලං වෙලා ඉන්න නිසා ස්තුති ස්වාමිනි අපි වැටිලා ඉද්දී ඔබ වහන්සේ අපි ඔසවනවා අපේ කඳුළු පිස දමන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනි ඔබ වහන්සේ නිසා අපිට ආරක්ෂා ස්ථානයක් තියෙනවා මගේ දෙවියනේ අපි කවදාක්වත් දුර්වල වෙන්නේ නැහැ ස්වාමිනි ඔබ වහන්සේගේ ශක්තිය අපිට තියෙන නිසා ඔබ වහන්සේට ස්තුති මගේ ස්වාමිනි ඔබ වහන්සේ අපේ ජයග්‍රහණයේ ස්වාමිනි හාලෙලූයා Thank you.
හදවතේ ඇඟුමක් පුරා ලියවෙන්නේ ඔබගේ නමයි මා ගන්නා වූ උස්මක් පුරා වැටෙන්නේ ඔබගේමයයි මගේ නෙත් වලින් ගැලු කඳුලක් පුරා සැනසුවේ ජෙසුනි ඔබයි මගේ ජීවිතේ දෙවෙනාතුරා ළඟඉන්නේ දෙවිඳුනි ඔබයි ඔබේ දෑතගෙන යන්න මා නිවි ගමනේ ගෙවෙනාතුරා තුරුලේම ඔබෙදැතගෙන යන්නමා නිවි ගමනේ ගෙවෙනාතුරා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙනාතුරා ස්තුති ස්වාමිනී
ස්තුතියිවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී අපේ ජීවිත ඔබ වහන්සේගේ දෑතට ගෙනියනගෙන යනවා ස්වාමිනී ඒ බව අපි දන්නවා ස්වාමිනී ඔබ වහන්සේ මේ තාක් අපේ ජීවිතවල කළා වූ හැම දෙයකටම ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී ඉදිරියටත් ස්වාමිනී මගේ හදවත ස්වාමිනී සාමීන් පිරිලා ශාලොම් සාමීන් පිරිලා ස්වාමිනී ඔබත් සමග ගමන් කරන්න ස්වාමිනී මට ආශිර්වාද කරන්න මගේ පියාණනි ඔබ සුරකි දෑත්වල මාව තබා ගන්න මගේ පියාණනි නපුරාටේ අත යන්න දෙන්න එපා මගේ පියාණනි ස්වාමිනි ඔබ වහන්සේ ගැන මම තිරලෙස ස්ථීරෙන්ම ස්වාමිනි විශ්වාසෙන් සිටිනවා ස්වාමිනි ඔබ වහන්සේ මාව අතගසන්න ස්වාමිනි මාව ආරක්ෂා කරන්න මගේ පියාණනි ස්වාමිනි කුඩා දරුවෙකු මවගේ උකුලේ නැලවෙනවා වගේ ස්වාමිනි ඔබ වහන්සේ තුරුලේ මාව තබා ගන්න මගේ පියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමේ වේවා හැලුයා patun raja liya uge piya pat matu taba matu obe divya pura genayami mam obe kerei pala bimasa usnayami mam obe kerei bala vimasa mahadevata samayin sapire ඔබ ඇත පැවති මේ දිවිය පුරාම ඔබ සොරකි දැ ඇත්තේ වට කොට මම ඔබ ගැන තිරලෙස සිටිනෙමි අද උස්සවා යනසේ පැටුන් rajaliya uge piya pat madataba madu obe divya pura kenayami mam obe kerei bala vimasa kenayami mam obe kerei bala vimasa pasuratide atore taba nalavana bilideku mei aatme mage obagena aata digu kalak porama sonnasa adonnasa musudivi gamane usala yanase patun rajaliya uge piya pat matataba matu obe divya pura genayami mam obe kerei bala vimasa genayami mam obe kerei bala vimasa Hallelujah. Prasansa. Aime atubansi to swami. Hallelujah.
Shura masi karanda dala basa. Hallelujah. Hallelujah. Me mote ape hadavat pirisudu karanna kiyala deviyan vahanseta kiyanna mage durwala tan pavithra karanna kiyala api gayana karamu. Hallelujah. Swansige jeevita poojava seekarna mota me mote obage hadavata api giyak gayano mage hadavata pavithra karanna kiyala ape manasa adavata visheshayi api pavithra karannone api sudusan karanna kiyala deviyan vahanseta kiyanne shuddhaatmayanta katha karala kiyanne මට තේරෙන්නේ නෑ මගේ වැරදි සමහර ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ ඒගොල්ලෝ වැරදි කරනවා කියලා ආත්මයන් වහන්සේට කියන කුඩා දරුවෙක්ගේ වචනේ කියනවා නම් මට පිළිගන්න පුළුවන් අද මේ මොහොතේ උන්වහන්සේගේ ජීවිත පූජාව සීකරන මොහොත ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේ ජීවිතේ පූජා කළා අපි සුදුසුද කියලා අපි අපේ හිස්සෙත් සෝදිසි කර බලන්න ඕනේ මේ පූපේයි මේ දිපැණුයි ලබන්නට පෙර උන්වහන්සේගේ රාජකම අත්හැරලා මේ ලෝකෙට ආවේ ඔබටත් මටත් තියෙන ආදරය නිසා උන්වහන්සේ අපිව සොයාගෙන ආවා මේ ලෝකෙට අපි මේ මොහොතේ උන්වහන්සේ කියනවා මගේ මරණය සීකරන්න
උන්වහන්සේ පූපේ රැගෙන ස්තුති කොට කඩා මෙසේ වදාළසේක මේ මාගේ ශරීරයයි ඔබ අනුභව කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක මිදිපැන්ගෙන ස්තුති කොට මේ මාගේ රුධිරයයි නබගිවිසුමේ පානය ඔබ පානය කරන හැම මොහොතෙම මගේ මරණය සීකරන්නයි උන්වහන්සේ වදාළසේක උන්වහන්සේගේ ජීවිත පූජාව සීකරගෙන අපේ සිත් සෝදිසි කර බලලා අපි මේ දේ ලබගමු ආමේන් අද දේව වචනය බෙදාගන්නේ සොනාලි සෞදරිය අපි උන්වහන්සේට කියමු ඇව ආලෙප කරන්න කියලා ඇගේ තුල් ඒ වචනය ඇගේ තුල් වලින් පිට වෙන වචනේ බලගත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ආමේන් ජේසුස් වහන්සේගේ නාමයෙන් නැවත වාරයක් ඔගොල්ලෝ සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අපි වචනයට යන්න කලින් දෙවන වහන්සේට යාච්ඤා කළ මේ කාලය බාර දීලා ඉමු ස්වාමිනේ මේ මොහොතේදී ඔබ වහන්සේට මුළු හදවතින්ම කන්නලව කරනවා ස්වාමිනේ මේ වචනය ඔබ වහන්සේගේ ඒ කතරුත ඔබ වහන්සේ ස්වාමිනේ ස්වාමිනේ මාව මේ මොහොතේ ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ කැමැති පරිදි හසුරවන්න ඔබ වහන්සේට ඒ වගේම මේ අසා සිටින සියලු දෙනාවත් බාර කරනවා ස්වාමිනේ අප සියලු දෙනාගේම හදවත්වලට මේ වචනය තුලින් කතා කරන්න ස්වාමිනේ ඒ වචනය තුල අපිට ඔබ වහන්සේගේ හදවතට තව තවත් ලං වෙන්න මඟ පෙන්වන්න ශුතාත්මයන්නි සම්පූර්ණම ඔබ වහන්සේ ක්‍රියා කරන්න ඒ වගේම මේ සියල්ලම ගෞරවයත් මහිමයත් සියල්ලම ඔබ වහන්සේට පමණයි මේ සියල්ලම නාසරති ජේසුස් වහන්සේගේ නාමයෙන්ම අපිට ලැබේවා ආමෙන් හරි ඉතින් අපි මෙච්චර මේ සති කීපයක් පුරාවටම Hope in Hard Places කියන මාතෘකාව යටතේ කතා කර කර ආවා. ඉතින් මං හිතනවා මේ තුල ඔගොල්ලෝ සියලු දෙනාම යම් කිසි දෙයක් ඔගලගේ ජීවිතවලට අදාළ කරගෙන ඒ තුල තව තවත් වැඩි වර්ධනය වෙලා ඇති කියලා. ඉතින් මට පොඩ්ඩක් මෙතනදී මතක් කරන්න ආසයි මේ Hope කියන වචනයට බයිබලයේ තුල ඉතාමත්ම ගැඹුරු අර්ථකථනයක් තියෙනවා. අපි ලෝකේ ක්‍රමයට Hope කියන වචනය ගැන හිතුවොත් අපි සමහරවිට Hope කියලා හිතන්නේ I hope something will happen. ekiyanne api ethena aika wennat puluwan no wennat puluwan. namuth bible e thula hope kiyala kiyanne sthirawu pratyakshawu balaporottwa assurance ekak. ithin ada me hope in hard places kiyana maatrukawa yatithi shudathmayanan wahanse api sielu denama danna charithayak thula apiwa punchi gamanak ekkan yanne yanawa. ithin e thamai pedruthuma. ithin man dannawa api sielu denama pedruthuma gena hondatama dannawa. ඉතින් පේදුරුතුමා කියන්නේ සුභාරංචි පොත් 4 පුරාවට ඊට පස්සේ කැපී පේන චරිතයක්. නමුත් අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් පේදුරුතුමාට ජේසුස් වහන්සේ කැඳවපු ස්ථානයට ගිහිල්ලා ඒතනදී මොනවද උනේ කියලා බලමු. මාක් පළවෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා. මම ඒක කියවන්න. උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර යද්දී මස්සුන් අල්ලන්නන් වූ සීමොන්ද සීමොන්ගේ සහෝදර වූ ඇන්ඩ්‍රූද මුහුදේ දලක් හෙලනවා දැක මා අනුව වරෙල්ලා මම නුඹලා මිනිසයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමි ඔවුන්ට කීසේක එකෙනෙහිම ඔවුහු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය ඉතින් අපිට පේනවා මෙතනදී ජේසුස් වහන්සේ පේදුරුට කියනවා මා අනුව එන්න මම නුඹ මිනිසයන් අල්ලන්නන් බවට පත් කරනවා කියලා ඒ වෙලාවෙම ඔවුන් දැල්ලතරල පේදුරුත් ඊතර සීමොන් ඔහුගේ නම සහ ඔහුගේ සහෝදර වූ ඇන්ඩ්‍රූ ජේසුස් වහන්සේ පසුපස ගියා ජේසුස් වහන්සේ අනුව ගියා ඒ වගේම තමයි ඊළඟට අපි ජොහන් පොතේ 1:42 දකිනවා මේ සීමොන් කියන නම වෙනුවට ජේසුස් වහන්සේ ඔහුට පේදුරු ඔ පේත්‍රස් කියන නම දෙනවා ඇත්තටම එහි තේරුම තමයි කේපස් කියන එක. නමුත් ඒකට ග්‍රීක වලින් තමයි පේත්‍රස් කියන පේදුරු කියන නම තියන්නේ. ඉතින් අපි ඉස්සරහටත් දකිනවා මේ නාමය තුල ඉතාමත් ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක තව තවත් සනාථ වෙනවා අපි ඒ ජේසුස් වහන්සේ මේ දේ සනාථ කරනවා පිලිප්පි කයිසාරියේදී. ඉතින් ඒව ඔයගොල්ලෝ දන්න දේවල්. ඉතින් මට මෙතනදී පෙන්වන්න ඕනේ ජේසුස් වහන්සේ පේදුරු තුමයි තුල තිබුණ සම්බන්ධය. ඉතින්
ජේසුස් වහන්සේගේ සේවා කාලය තුලදී උන්වහන්සේට ඉතාමත්ම ළඟින් හිටපු කෙනෙක් තමයි පේතුරු. ඒ වගේම තමයි ජේසුස් වහන්සේගේ ළඟින්ම හිටිය ගෝලයන් 3 දෙනා අතර පේතුරු හිටියා. ඉතින් මේ සේවා කාලය තුලදී පේතුරු ගොඩාක් දේවල් දැක්කා. පුදුම දේවල් දැක්කා. අනේක වාරයක් ප්‍රතිහාර දැක්කා. ජේසුස් වහන්සේ 5000කට කන්න දෙනවා දැක්කා. ඒ වගේම තමයි ලෙඩුන් සුව වෙනවා, කොරුන් නැවිදිනවා, යක්ෂ ආත්ම දුරු කරනවා. ඒ වගේම තමයි මලවුන් නැගිටිනවා. ඉතින් ඇත්තටම ජයිරස්ගේ දුව මරණින් නැගිටවද්දී ජේසුස් වහන්සේ පේදුරුතුමාව සහ අනිත් ගෝලයන් දෙදෙනාව ඒ නිවස ඇතුළට එක්කන් යනවා. ඉතින් ඉතා ළඟින් ජේසුස් වහන්සේට සමීපවම හිටිය කෙනෙක් තමයි පේදුරු කියන්නේ. ඒ වගේම තමයි ජේසුස් වහන්සේගේ ඉගැන්වීම්, ඒ වගේම උන්වහන්සේගේ හදවත, උන්වහන්සේගේ රහස් දැනගෙන හිටිය කෙනෙක් පේදුරු. මොකද උන්වහන්සේට ළඟින්ම සිටිය කෙනෙක්. ඒ වගේම උන්වහන්සේත් එක්ක එකට කෑවා, සේවය කරා, එකට ගමන් කරා. ඉතින් පේදුරුතුමාගේ ජීවිතය තුළ අපි ගොඩාක් වෙලාවට ජේසුස් වහන්සේගේ මූලික වූ ප්‍රතිහාර එක්කම පේදුරුතුමත් ඒ ජේසුස් වහන්සේ සමග සිටිය බව අපි දකිනවා. ඒ වගේම තමයි අන්‍ය රූප විලාස වීම. එතනත් හිටියේ පේදුරුයි අනිත් ගෝලයන් දෙන්නයි. ඊළඟට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පිලිප්පි කයිසාරියේදී පේදුරුගේ ජීවිතයේ සංදිස්ථානයක්. මොකද මෙතනදී ජේසුස් වහන්සේ ගෝලයන්ගෙන් අහනවා, "නුඹලා මා කවුරු කියලාද කියන්නේ" කියලා. එතකොට පේදුරු එකපාරට උත්තර දෙනවා, "නුඹ ක්‍රිස්තුස්ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයනෝය" කියලා. එවිට ජේසුස් වහන්සේ පිළිතුරු දෙනවා, පේදුරු නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මොකද මේ දේ නුඹට එළිදරව් කරේ මාංශයේ රුධිරත් නෙවෙයි ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේමයි කියලා. ඉතින් ඊළඟට මට ආසයි පොඩි තැනකට ඔබලම එක්කන් යන්න. ඒ තමයි අවසාන රාත්‍රී භෝජනයේ වෙලාව. ඉතින් මේ අවසාන රාත්‍රී භෝජනයේදී අපි දකිනවා ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට යම් කිසි ආකාරයකින් අනතුරු අඟවනවා. අපි පොඩ්ඩක් ඒක කියවලා ඒක ගැන කතා කරමු. මං කියවන්නේ යන්නේ මත්තෙව් පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 33 සිට 35 දක්වා. පේතුරුස් උන්වහන්සේ 33ට කලින් මං පොඩ්ඩක් මතක් කරන්නම්. ජේසුස් වහන්සේ මෙතනදී කියනවා, "නුඹලා මා නිසා බාධා වෙනවා" කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අනතුරු අඟවන ගෝලයන් උන්වහන්සේව හැර යනවා කියලා. ඒතර 33 දී අපි දකින්නේ පේදුරුගේ පිළිතුර. පේතුරුස් උන්වහන්සේට උත්තර දෙමින්, "සියල්ලන්ම ඔබ ගැන බාධා වෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමි" කීයේය. ජේසුස් වහන්සේද, "සැබවක් නුඹට කියමි. අද රාත්‍රියේ කුකුලා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා 3 වරක් කියන්නේහි ඔහුට කීසේක. පේත්‍රස්ද, ඔබ සමග නසින්ට පවා මට සිදුනත් ඔබ නාන් තුනමි කියන්නේ නැතයි උන්වහන්සේට කීවේය." ඉතින් මෙතනදී ජේසුස් වහන්සේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ එයාගේ ගෝලයන්ට අනතුරු අඟවනවා, නුඹලා මා නිසා බාධා වෙන්න යනවා, නුඹලා මාව හැර යන්න යනවා. විශේෂයෙන් පේදුරුතුමාට කියනවා, "අද රාත්‍රියේ කුකුල හඬලන්න කලින් නුඹ 3 වරක් මං අඳුනන්නේ නැහැ කියලා කියන්න යනවා" කියලා. එතකොට පේදුරුතුමා මුළු හදවතින්ම කියනවා, "ස්වාමිනි, මේ කවුරු ඔබව හැර ගියත් මම නම් ඔබව හැර යන්නේ නැහැ. මම ඔබත් එක්ක නැසෙන්න පවා සූදානම්" කියලා. ඊළඟට අපි දකිනවා ජෙත්සෙමනියේදී ජේසුස් වහන්සේ වත්තඩංගුවට ගන්න උත්තම පූජකයාගේ සේනාවෙද්දී පේදුරුතුමා ජේසුස් වහන්සේගේ ඉස්සරහට පැනලා අර උත්තම පූජකයාගේ ගෝලයාගේ කන කපනවා. මොකද ඔහු එච්චරට ජේසුස් වහන්සේට ආදරය කරා. ඔහු මුළු හදවතින්ම හිතුවා ඔහු උන්වහන්සේව කවදාවත් පාවා දෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඉස්සරහට දකින මේ දේ යම් ආකාරයකින් වෙනස් වෙනවා. ඉතින් අපි බලමු ලූක් 22 පරිච්ඡේදය. නෑ, ඊට යන්න, ඒකට යන්න කලින් මම කියන්නම්. ලූක් 22 පරිච්ඡේදයේ මුල සිට ඔමුළු කියවුවොත් ඔගොල්ලෝ දකිනවා පේදුරුස් වෙනස් වූ අවස්ථා තුනකදී, එකම තැනකදී නෙමෙයි, වෙන් වූ අවස්ථා තුනකදී ඔහු ඔහුගේ මුඛයෙන් ප්‍රකාශ කරන, "මම ජේසුස් වහන්සේ වඳුරන්නේ නැහැ" කියලා. ඉතින් අපි ලූක් 22 60 සහ 61 62 විතරක් පොඩ්ඩක් කියවලා බලමු. "මනුෂ්‍ය,
නුඹ කියන දේ නොදැනෙමි කීවේය. ඒ කියන්නේ මේ තුන්වෙනි සැරේට පේදුරු තුන්වෙනි සැරේට කියනවා මිනිස්ය නුඹ කියන දේ නොදැනෙමි කීවේය. එකිනෙහිම ඔහු කතා කරද්දීම කුකුලා හඬලීය. ස්වාමින් වහන්සේ හැරි පේදුරුස් දෙස බැලූසේක. පේදුරුස්ද අද කුකුලා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුන නිමි තුන් වරක් නුඹ මාගෙන කියන්නේ හියයි. ස්වාමින් වහන්සේ ඔහුට කී වචනය සිහිකොට පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය. ඉතින් මේ පේදුරුතුමා ඊට කලින් පදවල තමයි කියන්නේ මම කවදාවත් නුඹව අත්තරින්නේ නැහැ, මම නුඹ අඳුනන්නේ නැහැ කියලා කියන්නේ නැහැ කියලා. නමුත් තුන් සැරයක් පේදුරුතුමා ඔහුගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා මම ඔබ ජේසුස්ව දන්නේ නැහැ කියලා. තුන්වෙනි සැරේට ඔහු ඒ දේ ප්‍රකාශ කරන්නේ ඒ වචන ටික කියමින් සිටින්දීම කුකුලා හඬනවා. එවිට ජේසුස් වහන්සේ ඔහු දෙහැ හැරිලා බලනවා. පේදුරුගේ හදවතට මොකක් දැනෙන්නේ නැතිද? ඔහුට ඒ වෙලාවෙම මතක් වෙනවා ජේසුස් වහන්සේගේ වචන ටික. ජේසුස් වහන්සේ කියනවා නුඹ මාව දන්නේ නැහැ කියලා කියන්න යනවා. ඒ මතක් වෙච්ච ගමන් පේදුරු එළියට ගිහිල්ලා ඉතාමත්ම කනගාටු වුණා. බලවත් ලෙස ශෝක වුණා. ඉංග්‍රීසි බයිබලයේ ලියලා තිනවා wept bitterly කියලා. ඒ කියන්නේ ඔහු දැනගත්ත ඔහුගේ අතින් වෙච්ච පාපය, ඔහුගේ අතින් වෙච්ච දේ. මොකද ඔහු මුළු හදවතින්ම විශ්වාස කරා මම කවදාවත් මේක කරන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාව තුළ ඒ වෙච්ච දේවල් තුළ ඔහු ඒක කළා. ඉතින් මම මෙතනදී පොඩ්ඩක් නැවතින්න කැමති අපි හැමෝම අපේ ජීවිත දෙස හැරිලා බලමු. අපි ජේසුස් වහන්සේ තුල ඇවිල්ලා තියෙන මේ ගමන දෙස හැරිලා බලමු පොඩ්ඩක්. මේ ගමන තුලදී විවිධාකාර වූ අභියෝග තුල, ප්‍රශ්න තුල අපිත් ජේසුස් වහන්සේව හඳුනන්නේ නැති අය ලෙස හැසිරීලා තියෙනවද? අන් අපේ අවට ඉන්න අය, අපේ පවුල් වල අයගේ එක එක බලපෑම්, පීඩාවන් තුල අපි ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරලා තියෙනවද? ඒ වගේම තමයි අපි එකිනෙකගේ ජීවිතවලදී අපි උන්වහන්සේව හඳුනගන්න කලින් අපේ ජීවිත තුළ යම් යම් පාපයන්, යම් ඇබ්බැහිවීම් තිබුණා. නමුත් උන්වහන්සේ තුළට ආවට පස්සේ අපි සියලු දෙනාම තීරණයක් ගත්ත ඒව තුළ අපි තවත් ජීවත් වෙන්නේ නැහැ කියලා. නමුත් අපේ දුර්වලකම් තුළ ඒ අබ්බැහිවීම්, ඒ පාපයන් අපි තවමත් ඒව තුළ ජීවත් වෙනවාද? ඒ වගේම තමයි අපි සමහරලාට උන්වහන්සේ ළඟට එන්නේ නැති ලොකු ප්‍රතිහාර වෙලා තවමත් ප්‍රතිහාර අත්දකින්න ඇති. නමුත් කාලය යද්දී අපිට ඒ පළමු ප්‍රේමය අමතක වෙලාද? ඒ උද්‍යෝගය, ඒ ජ්වලිතකම අපිට අමතක වෙලාද? අපි එකිනෙකනා හිතලා බලන්න. මොකද මේ මොහොතේදී ජේසුස් වහන්සේ ඔබට මට කතා කරනවා. උන්වහන්සේ කියන අත්තරින් එපා මගේ පුතේ, දාලා යන්න එපා මගේ දුවේ පුතේ. මම කිසිම වෙලාවක නුඹව අත්තරින්නේ. ඒ වගේම තමයි උන්වහන්සේ කියනවා නුඹලා වැටි සිටින්නේ කොතනදයි හොයලා එතනින් නැවත වාරයක් හැරිලා උන්වහන්සේ ළඟට එන්න කියලා. ඉතින් අපි මේ දේ ඉතාමත් ලස්සන දේ මේ මුළු බයිබලයේ පුරාවටම දෙවෙනිවහන්සේගේ පණිවිඩය මේක. මේ ආදරෙන් එහාට යන්න එපා, මල් ළඟට නැවතත් එන්න. අපි මේක දකිනවා පෞකාර පුත්‍රයාගේ ඒ කතාව තුළ. ඒ තාත්තා ඒ පුත්‍රයා එච්චර දේ කරලා එළිය ගිහිල්ලා එනකන් ඒ පියාණන් මඟ බලාගෙන සිටියා. ඉතින් ඔබගේත් මගේත් පියාණන් අපි කොතනින් හරි උන්වහන්සේගෙන් ඈත් වෙලා නම්, අපි පසුබට වෙලා නම්, උන්වහන්සේ බලාගෙන ඉන්න අපි නැවත හැරිලා එනකන්. මොකද උන්වහන්සේ කැඩුණු බිඳුණු සිත් ඇත්තන්ට ඉතාමත් ළඟ සිටිනවා. අපේ තුවාල උන්වහන්සේ බඳිනවා. ඉතින් මේ දේම අපිට ලස්සනට පේදුරුගේ ජීවිතය තුළ, ජේසුස් වහන්සේ පේදුරුගේ ජීවිතය තුළ උන්වහන්සේගේ ආදරෙන් නැවත වාරයක් ප්‍රතිසංස්කරණය කරන හැටි අපිට පෙන්නවා. ඉතින් අපි ඒක ඊළඟට බලමු. ඉතින් මේ වගේ පේදුරුතුමා හිත වේදනාවෙන් පසුබට වෙලා ඉන්නකොට පේදුරුට මතක් වෙන්නේ නැති. මොකද ඔහු ඉතාමත් බෝල්ඩ්ලි හැමෝගේම ඉස්සර ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ මම නම් මේ අය උභහන්සේව දාලා ගියත් උභහන්සේව ප්‍රතික්ෂේප කරත් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි සමහරලාට ඔහුට මතක් වෙන්නේ නැති ජේසුස් වහන්සේගේ ඉගැන්වීම තුළ ජේසුස් වහන්සේ මත්තෙව් 10:33 කතා කරා. කවුරුත් හෝ මනුෂ්‍යයන් කවුරුන් හෝ
මනුෂ්‍යයන් ඉදිරියේ මා නාඳුනනිමි කියයිද ස්වර්ගයේ පියාණන් ඉදිරියේ මමත් ඔහු නාඳුනනිමි කියමි. ඉතින් මේ වගේ දේවල් උඩට මතක් වෙන්නේ නැති. ඉතින් අපි හොඳ ආකාරවම දන්නවා මීට කලින් අපි දැක්කා පේදුරුතුමා මුළු හදවතින්ම ඔහුගේ අතින් උන මේ අතුපස වීම ඔහුගේ අතින් උන මේ පාපය ගැන පසුතැවුණා. නමුත් මේ වේදනාව තුළ ඔහු තාමත් මෙරිකිලා පසුබට වෙලා හිටියේ. ඉතින් ජේසුස් වහන්සේ පේදුරුගේ හදවත දැක්කා. ජේසුස් වහන්සේ මේ හදවතේ විඳින වේදනාව දැක්කා. ඉතින් ඒ වෙනුවෙන් ජේසුස් වහන්සේ ලස්සනට මේ පේදුරුගේ සම්බන්ධය නැවත ඒ වගේම පේදුරුගේ කැඳවීම නැවත වාරයක් ස්ථාපිත කරනවා. ඉතින් අපි ඒක මින් ඉදිරියට බලමු. මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා සතියේ පළවෙනිදා මග්දලාහි මරියාද මරියාද ඒ කාන්තාවන් ජේසුස් වහන්සේන් තැන්පත් කරපු සොහොන ළඟට යනවා. ඒ අය යනකොට ඔවුන් දකිනවා ගල ඉවතට කරලා තියෙනවා. ඒ වගේම සුදු ඇඳගත් තරුණෙක් ඒ ස්ත්‍රීන්ට කියනවා. අපි ඒක කියවල බලමු මොකද්ද කියන්නේ කියලා. මාක් 16:7 වෙනි එක. මෙන්න ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය. නමුත් නුඹලා ගොස් උන්වහන්සේ නුඹලාට පළමුවෙන් ගලීලයට යන්සේකයි කියාත් උන්වහන්සේ නුඹලාට කී ලෙස එහිදී නුඹලා උන්වහන්සේ දකිනවා ඇත කියාත් උන්වහන්සේගේ ගෝලයන්ටද පේතුරුස්තද කියා පල්ලායයි කීයේය. ඉතින් බලන්න මෙතනදී අපි දකිනෝ විශේෂ සැලකිල්ලක් පේතුරු ගැන කියනවා. ඉතින් ගෝලයන්ටත් කියන්න මම මේ සුභාරංචි ජේසුස් වහන්සේ මරණය පරාජය කළ නැගිට්ටා. ඕගලන්ට කලින් ජේසුස් වහන්සේ ගලීලයට යනවා ඒ දේ ඒ ආරංචිය උන්වහන්සේගේ ගෝලයන්ටත් පේතුරුස්ට ඒ නම වෙන්වම උන්වහන්සේ මෙතනදී ප්‍රකාශ කරනවා බයිබලය තුළදී. ඉතින් උන්වහන්සේ මේ ලෙස පේදුරුට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ජේසුස් වහන්සේ දකිනවා ඔහුගේ හදවත කොතරම් වේදනාවෙන්ද ඇත්ත කියලා. මොකද ජේසුස් වහන්සේ හැම තිස්සෙම අපේ හදවත දකින ස්වාමීන් වහන්සේ. ඒකයි අපි දකිනවා මේ සුභාරංචි පොත්වලදී ජේසුස් වහන්සේ කාටද උත්තර දෙන්නේ? ඒ ක්‍රියාවට නෙමෙයි උත්තර දෙන්නේ ඇතුළාන්තයේ ප්‍රශ්නයට. හදවතෙන් ඔවුන්ගේ තියෙන ප්‍රශ්නයටයි උන්වහන්සේ උත්තර දෙන්නේ. ඉතින් මේ වගේම ජේසුස් වහන්සේ දැන් ටිකින් ටික පේදුරුත් සමග ඒ ඇතිවෙච්ච ඒ කැඩුණු ඉරිතැලුණු සම්බන්ධතාවය නැවත වාරයක් හිමින් හිමින් ගොඩනගනවා. ඉතින් ජේසුස් වහන්සේගේ අපි මෙතනදි කියවල බලමු. ජේසුස් වහන්සේ නැවත වාරයක් ඔවුන්ට මුණ ගැසුනහම පේදුරුත් එතන ඉන්න ඔහු ජේසුස් වහන්සේව දකිනවා. ඔවුන් සියලු දෙනාම ජේසුස් වහන්සේත් සමග ගොඩාක් කීප සැරයක් ඔවුන්ව හම්බ වෙනවා. ඔවුන් කෑම ගන්නවා, එකතු වෙලා කතා කර කර ඉන්නවා. නමුත් පොඩි වෙනසක් තියෙනවා. ඉස්සෙල්ලා අපි දැකපු ඒ ජ්වලිතකම ඒ බෝල්ඩ්නස් එක ඒ දේ පේදුරුගේ ජීවිතේ අපි තාමත් දකින්නේ. ඔහුත් ඉන්නවා එතන, නමුත් අපි එතන වෙනසක් දකින්නේ. ඉතින් ජෝහාන් 21:2 අපි දකිනවා පේදුරුතුමයි අනික් ගෝලයන් සමග නැවත වාරයක් ඔහුගේ පරණ වෘත්තියට ගිහිල්ලා නැවත වාරයක් ඔහුත් ඒ ගෝලයනුත් ඔරුවක නැගලා මාළු අල්ලන්න ගිහිල්ලා ඉන්නවා. ඉතින් අපි මේක පොඩ්ඩක් බලමු. මම ඔයගලන්ට කියන්නම් මීට කලින් වෙනදී දැන් ඉස්සලම මේගොල්ලන් මාළු අලුයම වෙනකන් මාළු අල්ලන්න දැල් දානවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් අල්ලගන්න බැරි වෙනවා. ඉතින් ජේසුස් වහන්සේ පහන් වෙලේදී වෙරළේ ඉඳලා අහනවා නුඹලා ළඟ කන්න යමක් ඇද්ද කියලා. එතකොට ගෝලයන් උත්තර දෙනවා නැහැයි කියලා. නමුත් මේ මොහොතේදී ඒගොල්ලෝ දන්නේ ජේසුස් වහන්සේ කියලා. එවිට ජේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා ඔරුවේ දකුණු පැත්තට දැල දාන්න කියලා. ඉතින් මේ දේ කියද්දී මෝ නොරුවේ දකුණු පැත්තට දැල දාද්දී මසුන් රාශියක් දැලට දරාගන්න බැරි තරම් මසුන් රාශියක් අහුවෙනවා. ඒ වෙලාවෙම මං හිතනවා පේදුරුට මතක් වෙන්නේ නැති කියලා ලූක් 5:4-11. ලූක් 5 පරිච්ඡේදයේ 4:11 දක්වා මං ඒක කියවන්න යන්නේ. මං පොඩි සාරාංශයක් කියන්න. ජේසුස් වහන්සේ මේ විදියටම තමයි
පේදුරුව පළවෙනි සැරේදී හම්බ වෙන්නේ. එතකොට පේදුරුට එතනදී උන්වහන්සේත් එතනදී තමයි කියන්නේ මෙතෙන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇත කියලා. පේදුරුට මේ ඔක්කොම මතක් වෙන්නේ නැති. ඒ නිසා වෙන්නේ නැති උන්වහන්සේ ඔරුවෙන් පේදුරුතුමා ඔළුවෙන් ඔරුවෙන් මුහුදට පැනලා ජේසුස් වහන්සේ ළඟට පීනගෙන ඉන්න හදන්නේ. ඉතින් මේ ගෝලයන්ුයි පේදුරුයි සියලු දෙනාම බැරලට එනකොට ජේසුස් වහන්සේ ගිනි අඟුරු ගොඩක් ගහලා එතන මාළු තබා මාළු ඔවුන්ට මාළු සූදානම් කරනවා. ඉතින් මෙතනදිත් මට හිතෙනවා පේදුරුතුමාට නැවත වාරයක් මතක් වෙන්නේ නැති ඒ ගිනි අඟුරු ටික දැක්කම. එදා උන්වහන්සේ පේදුරුතුමා ජේසුස් වහන්සේව දන්නේ නැයි කියලා ප්‍රකාශ කරද්දිත් ඔහු ඉඳන් හිටියේ ගිනි අඟුරු ගොඩක් ළඟ. ඉතින් මෙතනදිත් පේදුරුට මතක් වෙන්නේ නැති නැවත වාරයක් අර උන්වහන්සේව දැකලා ඇතිවෙච්ච ආදරය නැවත වාරයක් ඔහුගේ හදවතට දැනෙන්නේ නැති මම පව්කාරේ මම මේවා ජේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා ඩිනයි කරපු කෙනෙක් කියලා. නමුත් ඔයගලන්ට තේරෙනවද මෙතන ජේසුස් වහන්සේ මොනවද කරන්න කියලා? උන්වහන්සේ පේදුරුටත් නොදැනුවත්ම පේදුරුගේ හදවතේ තියෙන තුවාලය ස්පර්ශ කරනවා. රිද්දන්න නෙමෙයි ආදරේ. නමුත් අපේ ඒ කැඩුණු විදුණු තැන උන්වහන්සේ ස්පර්ශ කරද්දී මං කියන්නේ ඒක ලේසි වෙයි කියලා. නමුත් උන්වහන්සේගේ ආදරය තුළ ඒ සියල්ල නැවත යථා තත්ත්වයට පත් කරන්නයි උන්වහන්සේ හදන්නේ. ඉතින් ඊළඟට ජේසුස් වහන්සේ අපි දකිනවා මේ ජොහන් 21 වෙනි පරිච්ඡේදයේ ඉදිරියට ජේසුස් වහන්සේ පේදුරුගෙන් අහනවා හරිම පුදුම ප්‍රශ්න තුනක්. දැන් මෙතනදී මතක තියාගන්න පේදුරුතුමා ජේසුස් වහන්සේව අඳුනන්නේ නැහැ කියලා ප්‍රකාශ කරේ publicly. ඒ කියන්නේ මිනිස්සු ඉස්සරහ. ඒ නිසා ජේසුස් වහන්සේ මේ දේ පේදුරුතුමාව නැවත ස්ථාපිත කරද්දී ඒ දේ උන්වහන්සේගේ ගෝලයන් ඉදිරිපිටම කරනවා. ඉතින් ජේසුස් වහන්සේ අහනවා පේදුරුගෙන් මේ හැම දෙයකටම වඩා නුඹ මට ආදරේද? එතන අහන්නේ අගාපේ ආදරය ගැන. ඉතින් පේදුරු උත්තර දෙනවා අපි මේක පොඩ්ඩක් කියවලිමු මොකද මේක ඉතාමත් ලස්සන පරිච්ඡේදයක් ලස්සන කොටසක් ජොහාන් පොතේ 21 15 සිට 17 දක්වා යොහාන්ගේ පුත්‍ර වූ සීමොන් මොවුන්ට වඩා නුඹ ප්‍රේම කරනවාදැයි අසූසේක. ඔහු එසේය ස්වාමිනි මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීයේ. උන්වහන්සේ මාගේ බැටළුවන් පෝෂණය කරපන්නැයි ඔහුට කීසේක. නැවතත් දෙවනි වරක් යොහාන්ගේ පුත්‍ර වූ සීමොන් නුඹ මට ප්‍රේම කරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු එසේය ස්වාමිනි මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීයේ. උන්වහන්සේද මාගේ පැටලුවන් පාලනය කරපන්නේ ඔහුට කීසේක. උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කතා කොට යොහාන්ගේ පුත්‍ර වූ සීමොන් නුඹ මට ආදරේදයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර මට ආදරේදයි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතුරුස් දුකට පැමිණ ස්වාමිනි ඔබ සියල්ල දන්නාසේක. මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකයි උන්වහන්සේට කීයේ. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මාගේ බැටළුවන් පෝෂණය කරන්න. ඉතින් ජේසුස් වහන්සේ ඔගලන්ට මතක ඇති මුලින්ම ඔහුට කිව්වේ මම නුඹ මනුෂ්‍යයන් අල්ලන්නන් අල්ලන කෙනෙක් බවට පත් කරන්න යනවා. ඉතින් පේදුරුගේ මේ සිත් වේදනාව තුළ කලකිරීම තුළ ඔහු පසුබට වුණා නම් ඔහුගේ ජීවිතයේ ඒ කැඳවීමට ඔහු සම්පූර්ණ කරන්න නැති වෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේ නැවත වාරයක් මේ කැඳවීම ස්ථාපිත කරනවා. පේදුරු මේ වෙලාවේදී ඉතාමත්ම මෙතන කියනවා ඔහු පේදුරුස් දුකට පැමිණ ස්වාමිනී ඔබ සියල්ලම දන්නවා මට ඔබගෙන් කිසි දෙයක් හංගන්න බෑ මගේ ස්වාමිනී ඔබහන්සේ දන්නවා මං ආදරේ කියලා. ඉතින් මේ වචන ටික මේ ප්‍රශ්නේදී උන්වහන්සේ පේදුරුගෙන් අහන්නේ පේදුරුගේ හදවත සුව කරන්න. ජේසුස් වහන්සේ මේ තුල පේදුරුට ඔහු ජේසුස් වහන්සේ පේදුරුට කොච්චර ආදරේද කියලා පෙන්නවා. ඉතින් එතකොට අපි දකිනවා පේදුරු සම්පූර්ණයෙන්ම ඒ හදවතේ තිබුණු තුවාලෙන් සුවය ලැබනවා.
මොකද ඊළඟට අපි ඒකේ ප්‍රතිඵලය දකිනවා. ඉතින් අපි බලමු 18 සිට 19 දක්වා සැබවක් සැබවක් නුඹට කියමි. නුඹේ යෞවන කාලයේ නුඹේ ඉඟටි බැඳගෙන කැමති තැන්වල ඇවිත් දෙහිය. නමුත් නුඹ මහලු කල නුඹේ අත් දිගු කරන්නේය. වෙන කෙනෙක් නුඹේ ඉඟටිය බැඳ නුඹ කැමති නැති තැනකට ගෙනවනවා ඇතයි කීසේක. ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන් වහන්සේව ගෞරවයට පමුණුවනවාදයි හඟවා දෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචනය කියා මා අනුව වරෙන්යයි ඔහුට කීසේක. ඉතින් අපි දකිනවා මෙතනදී මේ ඊළඟ පද දෙකේදී ජේසුස් වහන්සේ පේතෘට කියනවා නුඹ කොයි වගේ මරණයක්ද අත්දකින්න යන්නේ කියලා. ඉස්සර හිටිය පේතෘ නම් ඒ තුවාලය තුල සනීප වෙලා නැති පේතෘ නම් මේ දෙයට උත්තර දෙන්නේ මේ විදිහට නෙමෙයි. උන්වහන්සේ තුල සම්පූර්ණ මේ ආදරය අත්දකපු නිසා සම්පූර්ණම උන්වහන්සේ තුල සමග මේ එන්කවුන්ට් එක පේතෘ අත්දකපු නිසා පේතෘ ඒ කැඳවීමට සම්පූර්ණයෙන් යටත් වෙනවා. ජේසුස් වහන්සේ මොනවද කියන්නේ? නුඹ මා අනු වෙන්න. වෙන කවුරුත් එයා බලන්න එපා. නුඹ මා අනු වෙන්න කියලා. ඉතින් මට මෙතනදී ගොඩාක් වෙලාවට මෙතනදී ශ්‍රද්ධාත්මයන් වහන්සේ එලිදරව් කරේ. අපි හැම කෙනෙකුත් අපි ජේසුස් වහන්සේව දන්නව වෙන්න පුළුවන්. අපි ජේසුස් වහන්සේට ආදරය කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි මේ එන්කවුන්ට් එක අත්දැකලා තියෙනවද? උන්වහන්සේ තුල ඇති සැබෑ ගැඹුරු ආදරය අත්දැකලා තියෙනවද? මොකද ඒ ආදරය සත්‍ය ලෙස අත්දැක්කොත් අපි කවමදාක්වත් උන්වහන්සේව හැරදාලා යන්නේ නැහැ. අපි උන්වහන්සේ අපේ හැම දෙයකටම වඩා උන්වහන්සේගේ දේ උතුම් කොට සලකනවා. මොකද අපි එච්චරට උන්වහන්සේට ආදරේ. නම් ඒ සියල්ලම ප්‍රථමයෙන් උන්වහන්සේ අපිට ආදරය කරපු නිසා. ඉතින් උන්වහන්සේ කියනවා අපේ දුර්වලකමේදී අපේ බැරිකමේදී උන්වහන්සේ අපේ ශක්තිය කියලා. මනුෂ්‍ය මට්ටමින් අපි දුර්වල වෙන්න පුළුවන්. අපේ ජීවිතවලින් අතපසු වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අපේ බැරිකමේදී ශක්තිය. ජේසුස් වහන්සේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කැඩිලා බිඳිලා ඉන්නවාද? උන්වහන්සේ අපි ළඟින්ම ඉන්නවා. අපිව කවදාවත් අත්හරින්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ කවුරු හරි මේ මොහොතේදී යම් කිසි සිත් වේදනාවක් තුල පසුබට වෙලා ඉන්නවා නම් උන්වහන්සේ ළඟට එන්න. උන්වහන්සේගෙන් ඈත් වෙන්න එපා. උන්වහන්සේ ළඟට එන්න. හැරෙන්න. උන්වහන්සේ ඔගලම කිසිම වෙලාවක අත්නාරින්නා වූ දෙවියන් වහන්සේ. ඒ වගේම තමයි උන්වහන්සේගේ කරුණාව උදයෙන් උදය අලුත් වෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා ඒ කරුණාව අපිට ගලනවා. ඉතින් ඒ තුල අපි තව තවත් ස්ථිර වෙමු. අපි තව තවත් ගොඩ නැගෙමු. උන්වහන්සේගෙම අත අල්ලගමු. ඊළඟට උන්වහන්සේගේ අනුග්‍රහය. අපි හැම කෙනෙක්ම දන්නවා ජේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළ අපි පාපයේ මැරි සිටියදීමයි උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසේ පූජාවක් වෙලා උන්වහන්සේ අපිව නැවත පියාණන් වහන්සේ හා සම්බන්ධ කළේ. ඉතින් එහෙනම් අපිට ඊට වඩා දෙයක් ඊට වඩා ආදරයක් අපිට හිතන්නත් බෑ සමහරලාට. අපි පාපයේ ඉද්දිම උන්වහන්සේ අපිට මෙච්චර ආදරය කරානම් අපි ඇයි තවත් පසුබට වෙන්නේ? ඉතින් අපි කොතනද අපේ දුර්වලකම් තුල හිත වේදනාවක් තුල හෝ තමගේ ජීවිතයේ කැඳවීමෙන් උන්වහන්සේ අපිට දුන්නා වූ මේ කැඳවීමෙන් උන්වහන්සේත් සමග යන්න තියෙන මේ ගමනේ අපි අයින් වෙලා නම් අපි පසුබට වෙලා නම් නැවත වාරයක් හැරෙන්න අපි තුල තියෙන ගිල්ට් ෆීලිං එකක් නිසා අපි උන්වහන්සේව දාලා ගිහිල්ලා නම් උන්වහන්සේ කිනා එන්න. මොකද උන්වහන්සේ විශ්වාසවන්තයි. අපි අපේ පාප කියා දෙනවා නම් අපි සැබෑ පසුතැවීමකට යනවා නම් උන්වහන්සේ විශ්වාසවන්තයි ඒකට සමාව දෙන්න. ඒ නිසා මගේ ආදරණීය සහෝදර සහෝදරයනි, ඔගොල්ලෝ කවුරු හරි මේ වෙලාවේ ඔගලගේ අතුලාන්තයෙන් දැනනවා නම් අනේ මම උන්වහන්සේට විරුද්ධව මේ දේ කරා මට හරි අමාරුයි කියලා පේදුරුගේ ජීවිතය සිහි කරන්න. ජේසුස් වහන්සේ ඔගලන්ගේ හදවතේ තුවාලයට අත තබයි. එවිට ඔබ අපි සියලු දෙනාටම අපහසු වේ. නමුත් උන්වහන්සේයින් කරන්න හදන්නේ ඒක සම්පූර්ණයෙන්ම සුව කරලා උන්වහන්සේත් සමඟ නැවත වාරයක් මේ සම්බන්ධය අලුත් කරන්නයි.
ඉතින් මේ මං ඉස්සලකෝ වගේ පේතුරුගේ ජීවිතේ පාවුලුගේ ජීවිතේ මේ බයිබලයේ පුරාවටම අපි දකින්නේ දෙ. උන්වහන්සේ තුල නැවත වාරයක් ජීවිතය අලුත් වුණා. අලුත් ජීවිතයකට ඇතුළු වුණා. ඉතින් අපි දකිනවා normally අපි ජීවිතය තුල කාට හරි අපි ගොඩාක් ආදරය කරනවා නම් අපි ආවෙනුවෙන් සියල්ල දෙනවා. අපි ආව ෆලෝ කරනවා. අපි අත් එක්ක කාලය ගත කරනවා. එයාට කතා කරනවා. එයා කැමති ලෙස අපි ඉන්න බලනවා. එයා ඒ වගේම තමයි එයාගේ සේවය. එයා අපිට පවරපු දේ අපි කරනවා. ඉතින් මේ දේ තමයි ජේසුස් වහන්සේගේ ආදරය තුල අපිටත් තියෙන කැඳවීම. අපිට තියෙන කැඳවීම තමයි උන්වහන්සේ අපිට දුන්න මේ ආදරය මේ ලෝකෙටම ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ සුභාරංචිය මේ මුළු ලෝකෙටම ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ රාජ්‍ය සේවයට අපි අප කැප වෙමු. ඉතින් මම පොඩ්ඩක් මතක් කරන්න පේතුරුතුමා නැවත වාරයක් රිස්ටෝ වුණාට පස්සේ ආත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුළ ඔහුගේ ජීවිතයේ සිදු වුණ දේවල්. පේතුරුගේ හෙවණල්ල වැටිලා ලෙඩුන් සුව වුණා. පළවෙනි පේතුරු දේශනා කරද්දී 3000ක් ගැලවීමට ආවා. සුභාරංචිය ලෝකෙ වටේ මම කියන්නේ ඊශ්‍රායලෙත් ඉන්නේ ඔබටත් ඔහු දේශනා කරා. ඒ වගේම තමයි ගොඩක් සැරයක් පීඩා විඳ සුභාරංචිය වෙනුවෙන් පීඩා විඳ සිරගත වුණා. නමුත් මෙතනදී පේදුරු දාලා ගියේනේ ප්‍රශංසා කරා. හිරගේ ඉඳලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. මේක තමයි සැබෑ සිත් පරිවර්තනයක් ඇති වුණු කෙනෙක්ගේ ක්‍රියාකලාපය. ඉතින් අපි බලමු අපිට යම් කිසි හානියක් හෝ යම් කිසි අමාරු කාලයක් තුලදී අපි කොහොමද හැසිරෙන්නේ කියලා. මොකද අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවාද නැත්නම් අපි උන්වහන්සේගෙන් ඈත් වෙලා උන්වහන්සේ ගැන කොඳුරනවාද නැත්නම් උන්වහන්සේට කොඳුරනවාද. ඉතින් අපි පොඩ්ඩක් මේ දේදී අපි පේදුරුතුමාගේ ජීවිත ආදර්ශය තුලින් අපිත් වෙනස් වෙමු. සියල්ලෙදි ස්තුති කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. අවසානයේදී පේදුරුගේ මරණය දක්වා පේදුරුතුමා සේවය කරා. ඔහු මැරුණේ මාට කෙනෙක් විදිහට. ඔහු ජීවිතයෙන් අපි දකින ඉතිහාස පොත්වලදී කියලා තියෙන පේදුරුව කුරුස යන ගහන්න යද්දී ඌ කියනලු මගේ ස්වාමීන් වහන්සේ වගේ නෙමෙයි මාව උඩු යටි කුරු කරලා යන ගහන්න කියලා. එච්චරට බෝල්නස් එකක්. එච්චරට ආදරයක්. මේ කිසිම දෙයක් අපේ හැකියාවෙන් එන දේවල් නෙමෙයි. නමුත් ඒ ජේසුස් වහන්සේගේ සැබෑ ආදරය අත්දැකගහම ඒ ආදරය අපි විශේෂයෙන් අත්දකින්නේ අපි වැටිලා ඉද්දි. අපිට වෙන එන්න එළියට එන්න කිසිම මාර්ගයක් නැතිකොට තමයි අපි ඒ ආදරය අත්දකින්නේ යන්නේ. ඒක අල්ලගන්න අමතක කරන්න එපා. උන්වහන්සේ අපිව කවදාවත්ම අත්හරින්නේ නැහැ. ඉතින් මේ එන්කවුන්ට් එක තුළ ජේසුස් වහන්සේ තුළ අපිට උන්වහන්සේ කියන නැවත වාරයක් ඒ පළමු ආදරයට එන්න ඒ ජුවලිත කමට එන්න උන්වහන්සේගේ හදවත හොයන්න පටන් ගන්න. උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වෙන්න පටන් ගන්න. නැත්නම් අපි වචනේ අහනවා විතරයි. ඒක අපේ හදවතේ පැලවුණ නැත්නම් ඒ වචනේ අපිට මේ හෝප් කියන එකේ සැබෑ අර්ථය අත්දකින්න බැරි වෙනවා. ඉතින් මං හිතනවා ඔගොල්ලොත් ඔගලගේ ජීවිත කාලේ මේ ඉදිරියටත් මේ තාක්කලුත් මම දන්නේ අපි එකිනෙක කෙනාගේ ජීවිතවල ඇතුළාන්තේ මොනවද තියෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නව. ඒ අපි කොතනින් හරි වැටි සිටිනවා නම් කොතනදී හරි අපි පසුබට වෙලා ඉන්නවා නම් නැවත වාරයක් හැරෙන්න උන්වහන්සේට කතා කරන්න උන්වහන්සේගේ ආදරයට ඒ තුවාල සනීප කරන්න ඉඩ දෙන්න. ඒ හෝප් එක ස්ථිර වූ අෂුවරන්ස් එක අල්ලගන්න. කිසිම වෙලාවක පසුබට වෙන්න එපා. කුණාටුව දිහා බලන්න එපා. උන්වහන්සේගේ අතල්ලන් අවසානයේ තෙක්ම ඒ ස්ථිරව ගමන් කරන්න. ඒකයි උන්වහන්සේගේ වචනේ කියන්නේ අපේ ගැලවීම අවසානයේ තෙක්ම වේවුලමිනුත් ආරක්ෂා කරගන්න කියලා. ඉතින් මං හිතනවා මේ වචනේ තුලින් සුදාත්මරණ වහන්සේ ඔයගලගේ හදවත් වලට කතා කරන්න ඇති කියලා. ඔගොල්ලෝ හැම කෙනෙක්ම ඇතුළාන්තයේ විමසලා උන්වහන්සේත් එක්ක එකතු වෙලා මේ ගමන තව තවත් ඉදිරියට යන්න. මේ සියල්ලම ජේසුස් වහන්සේගේම නාමයෙන්ම අපට ලැබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ආමෙන්.
දෙවියන් වහන්සේ අප සියලු දෙනාවම ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් උන්වහන්සේගේ රාජ්‍ය ආශිර්වාද කරන්න ඕගොල්ලෝ වෙන් කරන් තියනවා නම් මේ ස්ලයිඩ් එකේ තියෙන account details වලට ඒ දේ transfer කරන්න පුළා. අපි ඒ වෙනුවෙන් යාච්ඤා කරමු. ස්වාමිනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අප සියලු දෙනාවම ඔබ වහන්සේ රැක බලා ගනිමින් ආරක්ෂා කරමින් සපයමින් මේ අසීරු කාලය තුල පවා අරන් යන නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපිව ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් නැවත වාරයක් අපි ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනනවා ස්වාමිනී. ඔබ වහන්සේ දේ ආශිර්වාද කරන්න මගේ ස්වාමිනී. ඒ සියල්ල ඔබ වහන්සේගේ රාජ්‍ය වර්ධනයත් සුභාරංචියේ ව්‍යාප්තියත් උදෙසාම පාවිච්චි කරන්න අපිට මඟ පෙන්වන්න ස්වාමිනී. స్తుతి వేవా ప్రశంసా వేవా ఆమేన్ మే పార నత్తలట అపి సభావక్ హటియట విశేష దేయక్ కరన్న సూదానం వెనవా ఏకట అపిట ఓయాలా సియలు దెనాగేమ ఉదౌ అవశ్య వెనవా ఆర్థిక అపహసుతా హరి అనికుత్ వివిధ హేతు నిసా హరి నత్తలట లస్సనట సూదానం వెండ అపహసు పౌల్ వల్ట అపిట ఈ అవస్థావ තිබුණාට සමහර අයට අපහසුතා තියෙනවා. ඉතින් ඒ වගේ පවුල් වලට සභාවෙන් ක්‍රිස්මස් ෂොප් එකක් අරිනවා. ඒ අයට නොමිලේම ක්‍රිස්මස් ෂොපින් කරන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඒකට ඔයාලගේ නිවෙස්වල තියෙන හරි කැමතිනම් අලුතින්ම අරගෙන හරි ඇඳපු නැති පිරිමි කාන්තා ළමා ඇඳුම් සපත්තු සෙල්ලම් බඩු වගේ දේවල් අපිට ඉතා ඉක්මනින් ලැබෙන්න සලස්සන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා වැඩි විස්තර දැනගන්න ඕන නම් තිරයේ දැක්කෙන නම්බර්ස් වලට කතා කරන්න පුළුවන් චන්නට හරි සුරංජිට හරි. ස්තුතියි. පහුගිය අවුරුදු වල වගේ මේ පාරත් අපි ඔපරේෂන් ක්‍රිස්මස් චයිල්ඩ් ප්‍රෝග්‍රෑම් එකට සූදානම් වෙනවා. ෂූ බොක්ස් එකක පුංචි ළමයින්ට ක්‍රිස්මස් ටෑගි පැක් කරලා අරින එක. ඔයාලට කැමති නම් samaritanspurse.org.au වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ෂූ බොක්ස් එකක් පැක් කරන්න පුළුවන්. ඩොලර් 30ක් වගේ මුදලක් තමයි යන්නේ. එහෙම නැත්නම් ඔයාලට අපි සාමාන්‍ය විදිහට කරා වගේ ෂොපින් කරලා ෂූ බොක්ස් එකක් පැක් කරන්නත් පුළුවන්. ඒකට වැඩි විස්තර සඳහා මිෂෙල්ට කතා කරන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් drop off point එහෙම දැනගන්න ඕන නම් 0437024. ස්තුතියි. Hour of Power ශුද්ධ බයිබලයේ යාකොබ් පොතේ පසන පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය සහ 15 වෙනි වගන්තිය මෙසේ සඳහන් වෙනවා. නුමලා අතරෙහි යමෙක් රෝකාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩමහළන්ට හඬගසාවා. ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට ඔහු දෙසා යාඥා කරත්වා. එවිට ඇදහිලි යාඥාවේ රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටවනු ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. බලන්න අපි කොච්චර ආශිර්වාදලත් ජනතාවක්ද. අප දේව සභාවේ වැඩිමහල් දේවගැති ජෝ ෆර්නෑන්ඩස් දේවගැතිතුමන් ලෙඩ රෝග සුව කිරීමේ වරප්‍රසාදයෙන් පූර්ණයි කියා මා මෙන්ම ඔබත් දන්නවා. අපි ඒ සඳහා සාක්ෂි දරා තියෙනවා. අපි දෙවන් වහන්සේගෙන් ලබා ඇති වරප්‍රසාදය අන් අය හා සමාගද බෙදාගමු. සෑම බ්‍රහස්පතින්දාම සවස 7:30 සිට පැයක කාලයක් සමිඳුන් සමග ගතකොට අපේ පමණක් නොව අන් අයගෙද සිත් දොම්නස් ලෙඩ රෝග ප්‍රශ්න කරදර උදෙසා එක්සිත්ව යාඥා කරමු. ඔන්ලයින් අපත්තා සමග සම්බන්ධ වන්න ඔබට විශේෂ යාඥා ඉල්ලීම් කරන්න තියෙනවා නම් අප සභාවේ වැඩමහළ ගුහා සම්බන්ධ වන්න. ස්තුතියි. බයිබල් ස්ටඩීස් ශුද්ධ බයිබලයේ පිලිප්පි පොතේ 4 පරිච්ඡේද 9 වෙනි වගන්තිය මෙසේ සඳහන් වෙනවා. ඔබ මාගෙන් ඉගෙනගත් මා ඔබට බාර දුන් මා කියනු ඇසු මා කරන දුටු සියල්ල ක්‍රියාවේ යොදවන්න. එවිට සමාදානයේ දෙවියන් වහන්සේ ඔබ සමග වනසේක. ඉතින් අපි දෙවියන් වහන්සේගේ සමාදානය අප ජීවිත තුලත් අත්විඳගමු. එන්න අපිත් එක්ක අත්වැල් බැඳගමු. සෑම ඉරුදිනම සවස 7ට Zoom මගින් පවත්වනු ලබන Bible Studies හා ඒ සඳහා සම්බන්ධ වන්න කරුණාකර අප සභාවේ වැඩමල්ලෙකු හා සම්බන්ධ වන්න. ස්තුතියි. Sunday School
හිතෝපදේශ 22 වන පරිච්ඡේදයේ 6 වන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. දරුවා බාලවියේදීම යහමගට යවන්න. එවිට ඔහු මාළුවේදීත් ඉනිවත්ව නොයයි. අප දේව සභාව විසින් සෑම ඉරුදිනම සවස 2:30ට සූම් මගින් පවත්වනු ලබන Sunday school එකත් අප දරුවන් හට ස්වාමින්ගේ වචනය ගැළපීමේ ක්‍රියාවලිය පහදා දීමට වටිනා තෝතැන්නක්. මග හරින්න එපා. ඒ සෑම අද්දීනියක්ම අප සභාවේ ඉරුදින දේව වචනයත් හා සමගාමීව සකස් කිරීම නිසා ස්වාමීන් වහන්සේ ගැන පෞලිය සෑමට එක මාතෘකාවක් යටතේ කතා කිරීමට මේ නිසා අවකාශය ලැබෙනවා. ඉතින් අප සභාවේ සෑම දරුවෙකුම මේ පාඩම් සමග සම්බන්ධ කරන මෙන් කාරණික විල්ලා සිටිනවා. ස්තුතියි. Need support. ශුද්ධ බයිබලයේ ජොහන් සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය මෙසේ සඳහන් වෙනවා. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලා එකිනෙකාට ප්‍රේම කරපල්ලාය යනුයි. අප මේ ගත කරන්නේ තමත් අචිර කාලයක්. කොවිඩ් වසංගතය නිසාවෙන් බොහෝ දෙනා නොයෙකුත් ආකාර ප්‍රශ්න, මානසික සිත්තැවල්, ආර්ථික අපහසුතාවනි බොහෝ දේ නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඔබත් කුමන ආකාරයකෝ අපහසුතාවයකින් මිරී සිටී නම්, මානසික ආතතියක් දැනෙන්නේ නම්, ඔබ තනි වී ඇති බවට දැනෙන්නේ නම්, කරුණාකර අප සභාවේ දේවගැතිවරයෙකු හා සම්බන්ධ වන්න. ඔබගේ පෞද්ගලිකත්වය අපි සෑම විටම ගරු කරනවා. දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රේමය, සහනය අත්විඳින්න. මේ ඔබට කරන ආදරණීය ඇරයුමයි. ස්තුතියි. ජේසුස් වහන්සේ උගන්වපු යාඥාව අපි ගියෙන් සුරලෝ මණ්ඩල කියන ගීතිකාව අපි ගායනා කරමු. අපත් සමග එකතු වෙන්න කොතනක සිටියත් ඔබ. හාලෙලූයා. Suralo mandale vada siti apie sera de obesere name pemineu melove obe rajane vitue obe ana medie Dina ape bat deno man samide ape pao sam kamnu mane ani aya gana ape ibasan esine vipatin ape mudenu mane විපතින් අප මුදනු මැනි විපතින් අප මුදනු මැනි හල්ලුයා 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 ආදරණීය පියාණෙනි මේ දරුකැල ස්වාමීනි ලයිව් ස්ට්‍රීම් එකේ බලපු හැම කෙනෙක්මද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා මම ඉල්ලනවා ස්වාමීනි. මේ දරුවන් රැකගන්න, නපුරගෙන් රැකගන්න, කරදරයක් නැතුව ජීවත් වෙන්න, බයක් නැතුව ජීවත් වෙන්න කිසිම ලෙඩක් මේ දරුවන් ළඟට එන්න ඉඩ තියන්න එපා ස්වාමීනි. මේ දරුවන් රැකගන්න, ඔබ වහන්සේගේ ලේවලින්ම වසා ගන්න. සුදාත්මෙනි, මේ දරුවන්ට ඥානය දෙන්න, ඔබ වහන්සේ ගැන දැනගන්නට ශුද්ධාත්මනි මේ ඇඟ පුරවන්න හරි මාර්ගය ගෙනියන්න ස්වාමිනි මම ආශිර්වාද කරමි පිතාගේ පුත්‍රයාගේ ස්වේතු සාන්තුගේ නාමයෙන් මම ආශිර්වාද කරමි ආමෙන් ආමෙන් ජේසු පීතයි සිල් දෙනාටම